සිරුදනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට සුපිරිම time travel crime detective murder mystery TV series එකක් තමයි signal කියන Korean series එක සම්පූර්ණ episode 16ක් තියෙන මේ series එකේ දැනට මම episodes දෙකක් අරගෙන අවිලා තිනවා කලින් episodes නොබලපු අයට මේ series එකේ playlist එකේ card එක ඔන්න උඩ දාලා තිනවා ඒ වගේම පහුගිය episodes වල links ටික මම පහල description එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් ඒ videos ටිකත් බලලා අද මම කරන්න හදන මේ සුපිරිම series එකේ 3 වෙනි episode එක බලන්න එන්න කලින් episodes හරහා ඔයාලා මේ වෙද්දි දන්නවා වර්තමානයේ ඉන්න detective Park අතීත ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන් එක කතා කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඩිටෙක්ටිව් පාක්, ඩිටෙක්ටිව් චාසුයන් සහ තවත් ඩිටෙක්ටිව්ස්ලා දෙන්නෙක් මේ වෙද්දී කෝල් කේස් ටීම් එකේ වැඩ කරනවා. ඒ අයට මේ වෙද්දී බාර වෙලා තියෙන්නේ 1989 කාලයේදී සිදු වුණු දාම ඝාතන රැල්ලට වග කියන්න ඕන ඒ ඝාතකයා අල්ලන වැඩේ. වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන්ට කිව්වා 8 වෙනියට ඝාතනය වෙන ගෑනු කෙනාගේ බොඩි එක හොයාගන්න තැන. අන්න එතනදී පොලිස් නිලධාරී ලීජේ හැන් කලින්ම ගිහින් 8 වෙනියට ඝාතනය වෙන්න හිටපු ගෑනු කෙනාව එතනදී බේරගත්තා. එතනදී පොලිස් නිලධාරී ලීජේ හැන් නොදැනවත්ව කරේ අතීතයේ වෙනස් කරපු එක. අතීතයේ වෙනස් වුණාම මොකක්ද උනේ කියන එක කලින් එපිසෝඩ් එකේ අවසානයේ ඔයාලා දැක්කා. අන්න එතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද සහ තවත් ගොඩක් දේවල් අද මේ 3 වෙනි එපිසෝඩ් එක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. තාමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එකෙන් දැන්ම subscribe කරලා ඊට හැපෙත්තින් තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපි මේ සුපිරිම series එකේ 3 වෙනි එපිසෝඩ් එකේ මොකක්ද උනේ කියලා බලන්න. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගද්දි මේ පෙන්වන්නේ ඩිටෙක්ටිව් පාක් ගොඩක් පුදුමලා ඉන්නේ. ඒකට හේතුව තමයි 8 වෙනියට ඝාතනය වෙන්න හිටපු ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තා කියලා මේ වෙද්දි වර්තමානයේ තියෙන හැම රෙකෝඩ් එකක්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් තමන්ගේ ටීම් එකේ ඉන්න ඩිටෙක්ටිව් ජංගෙනුත් අහනවා ඔයාද මේ බෝඩ් එකේ තිබුණ රෙකෝඩ් එක වෙනස් කරේ කියලා. නමුත් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ජං කියනවා නැහැ මම ඒ විදිහට කිසිම දෙයක් වෙනස් කරේ නැහැ කියලා. ඉතින් මේක විශ්වාස කරන්න බැරි නිසා ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන්ටත් කෝල් එකක් දාලා අහනවා 8 වෙනියට ඝාතනය වුණ ගෑනු කෙනාට ඇත්තටම මොකක්ද උනේ කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් කියනවා ඔයාට පිස්සුද 8 වෙනියට ඝාතනය වෙන්න හිටපු ගෑනු කෙනාගේ. ඒ කියන්නේ ලී මින් සන් එදා ජීවිතේ බේරගන්න සමත් වුණා කියලා. ඉතින් මේ වෙලාවේදී අපිට තේරෙනවා ඩිටෙක්ටිව් පාක්ට විතරයි මේ වෙනස තේරෙන්නේ. හරිනම් කලින් ටයිම් ලයින් එකට අනුව ලී මින් සන් එදා මැරෙන්න ඕනේ. නමුත් ඩිටෙක්ටිව් පාක් 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන්ට මේ 8 වෙනි ඝාතනය සිද්ධ වුණාට පස්සේ එයාගේ බොඩි එක හොයාගන්න තැන කියපු නිසා 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන් ගිහින් ඒ ගෑනු කෙනාගේ එහෙම නැත්නම් ලී මින් සන්ගේ ජීවිතේ බේරගත්තා. ලී මින් සන්ගේ ජීවිතේ බේරගත්තාට පස්සේ දැන් හැදිලා තියෙන්නේ දෙවෙනි ටයිම් ලයින් එක. ඉතින් මේ විදිහට අතීතය වෙනස් කරේ ඩිටෙක්ටිව් පාක් විසින්ම තමයි. අන්න ඒක නිසා තමයි ඩිටෙක්ටිව් පාක්ට කලින් ටයිම් ලයින් එක සහ දැන් අලුත් ටයිම් ලයින් එක අතර තියෙන වෙනස තේරෙන්නේ. ඔන්නිට පස්සේ අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් පාක් යනවා දැනටම සිකියුරිටි ජොබ් එකක් කරන කිම්ටේ යන් කියන පුද්ගලයව හම්බෙන්න. ඇත්තටම කිම්ටේ යන් කියන්නේ ඉස්සර ඩිටෙක්ටිව් කෙනෙක්. 1989 කාලෙදී සිද්ධ වුණ ගොංගි ප්‍රදේශයේ දාම ඝාතන ගැන විමර්ශන කටයුතු බාරව ඉඳලා තියෙන්නේ මේ කිම්ටේ යන් කියන ඩිටෙක්ටිව්ම තමයි. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කිම්ටේ යන්ව හම්බෙලා අහනවා 1989 දී 8 වෙනියට ඝාතනය වෙන්න හිටපු ගෑනු කෙනාට. ඒ කියන්නේ ලී මින් සන් ජීවිතේ බේරගන්න සමත් වුණාද කියලා. ඉතින් මේක මේ වෙලාවේදී අහද්දී කිම්ටේ යන් කියන මේ පුද්ගලයාට තරහ යනවා. නමුත් මේ වෙලාවේදී කිම්ටේ යන් කියනවා අර ලීජේ හැන් කියන පොලිස් නිලධාරිය තමයි මේ හැම දෙයක්ම කරේ. ඒ මනුස්සයා හැම දෙයක්ම විනාශ කරා. ඒ මනුස්සයා ඒ දවස්වලදී කිව්වේ රේඩියෝ සම්ප්‍රේෂණයක් ලැබිලා මේ ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තා කියලා. අන්න ඒ වෙලාවේදී තේරෙනවා ඩිටෙක්ටිව් පාක්ට එහෙනම් එයා කියපු දේ අහලා තමයි 1989 හිටපු ලීජේ හැන් එහෙනම් මේ ගෑනු කෙනාව බේරගෙන තියෙන්නේ කියලා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්නවා 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන් අර ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තනේ. නමුත් එතනට මේ දාම ඝාතකයා ඇවිල්ලා පොලිස් නිලධාරී ලීජේ හැන්ට පහර දෙන්න උත්සාහ කරනවා. නමුත් පොලිස් නිලධාරී ලීජේ හැන් සමත් වෙනවා ඒ දාම ඝාතකයා පිටිපස්සෙන් ගිහින් ඒ දාම ඝාතකයාව අල්ලගන්න. ඒ දාම ඝාතකයා විදියට අල්ලගත්ත මනුස්සයාගේ නම තමයි චෝයි. ඔන්නිට පස්සේ අපිට ආපහු පෙන්නවා වර්තමානයේ. ඒ කියන්නේ ඩිටෙක්ටිව් පාක් මේ විදි කල්පනා කරනවා ඇත්තටම මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔයාලට මතක ඇති මුලින්ම ඩිටෙක්ටිව් පාක් මේ වෝකි ටෝක එක හරහා කතා කරේ 2000 අවුරුද්දේ ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන්ට. නමුත් එතනදී අපිට තේරුණා 2000 අවුරුද්දේ ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන් හොඳින්ම දන්නවා එයා මේ වෝකිටෝක එක හරහා කතා කරන්නේ ඩිටෙක්ටිව් පාක් එක්කම තමයි කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් දෙවෙනි වතාවට ආපහු මේ වෝකිටෝක එක හරහා කතා කරේ 2000 අවුරුද්දේ ඉන්න ඩිටෙක්ටිව් ලීජේ හැන්ටම තමයි. නමුත් ඒ වෙලාවදී අපි දැක්කා ඩිටෙක්ටිව් ලීජේ හැන් තුවාල වෙලා මැරෙන්න ලං වෙලා හිටියේ. එයා ඒ වෙලාවදී ඩිටෙක්ටිව් පාක්ට කිව්වා 1989 දී අපි ආපහු මේ විදිහටම කතා කරයි අන්න ඒ වෙලාවේදී මාව හරියටම ගයිඩ් කරන්න අපිට මේ වෙන හැම දෙයක්ම වෙනස් කරන්න හැකියාවක් තියෙනවා කියලා. 2000 අවුරුද්දේ හිටපු ඩිටෙක්ටිව් ලීජේ හැන් කියපු විදියටම ආපහු ඩිටෙක්ටිව් පාක්ට කතා කරන්න හැකියාවක් ලැබුණා 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන්ට. නමුත් අපිට මෙතනදි තේරුණා 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන් නම් දන්නේ නැහැ
එයාගේ මේ වෝකි ටෝක එක හරහා කතා කරන්නේ අනාගතයේ කෙනෙක්ට කියලා. ඉතින් මේ අතරතුරදී අපිට පෙන්නනවා 1989 ඉන්න පොලිස් නිලධාරී ලී ජෙහන් ආපහු මේ වෝකි ටෝක එක හරහා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක්ට කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් මේ කතා කරන ලී ජෙහන්ට බනිනවා. ඇත්තරම දැන් ඩිටෙක්ටිව් පාක් කන්ෆියුස් වෙලා ඉන්නේ. නමුත් මේ වෙලාවේදී ලී ජෙහන් කියනවා ඔයා මොනවා කියනවත් දන්නේ නැහැ. නමුත් ඔයා කියපු දේ නිසා තමයි ලී මින්සන්ගේ ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබුණේ. ඒකට ගොඩක්ම ස්තුතියි කියලා. ඉතින් මේ වෙලාවේදී ලී ජෙහන් අහනවා ඇත්තරම ඔයා කොහොමද දන්නේ අර ස්ටේෂන් එක ළඟ ලී මින්සන් මැරෙන්න වැටලා ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී ඒක අහපු ගාම ඩිටෙක්ටිව් පාක්ට ආපහු තරහා යනවා. ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී 1989 ඉන්න පොලිස් නිලධාරී ලී ජෙහන්ගෙන් අහනවා තමුස කොහෙද ඉන්නේ කියනවා මම දැම්ම තමුසව හම්බ වෙන්න එන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී 1989 ඉන්න පොලිස් නිලධාරී ලී ජෙහන් කියනවා මම මේ වෙද්දි ඉන්නේ පොලිස් ස්ටේෂන් එකේ. මේ වෙද්දි මේ දාමඝාතන කරන්නේ චෝයි කියන මනුස්සයා කියලා අපි හොයාගෙන තියෙන්නේ. ඒ මනුස්සයා දැන් ඉන්නේ අත්අඩංගුවේ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ ඩිටෙක්ටිව් පාක්ට පුදුම හිතෙනවා. ඩිටෙක්ටිව් පාක් ඊට පස්සේ පොලිස් නිලධාරී ලී ජෙහන්ගෙන් අහනවා ඇත්තරම ඔබතුමා ඉන්නේ 1989 වේද කියලා. ඉතින් මේ වෙලාවේදී පොලිස් නිලධාරී ලී ජෙහන් අහනවා ඔයා මේ මොනවද අහන්නේ? ඔයාට මොකක් හරි අසනීපයක්ද කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියනවා ඇත්තටම ඔයා ඉන්නේ 1989 නම් ඔයාලා අල්ලගෙන ඉන්න චෝයි කියන මනුස්සයා නෙවෙයි ඇත්තටම දාමඝාතකයා. එයා පොලිස් අත්අඩංගුවේ ඉද්දි මැරෙනවා. එයා මැරෙන අතරතුරේදී අර දාමඝාතකයා ගිහින් අටවෙනි ගෑනු කෙනාවත් මරලා දානවා. එයාගේ බොඩි එක හම්බෙන්නේ ඔතන ළඟින්ම තියෙන සුපර් මාකට් එක ළඟින් කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියන්නේ ඔබතුමා ඇත්තටම 1989 ඉන්න කෙනෙක් නම් වහාම ගිහින් මේක නතර කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී 1989 ඉන්න පොලිස් නිලධාරී ලී ජෙහන් තවත් විස්තර අහන්න හදද්දිම එකපාරටම මේ කෝල් එක කට් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේදී පොලිස් නිලධාරී ලී ජෙහන් ආපහු පොලිස් ස්ටේෂන් එක ඇතුළට දුවගෙන යද්දී එයා දකිනවා තමන්ගේ හෙඩ්, ඒ කියන්නේ අර කිම්ටේ යන් කියන ඩිටෙක්ටිව්ගේ අතින් පහරක් කාලා දැනටමත් අත්අඩංගුවේ ඉන්න චෝයි කටෙන් සෙම දාලා මැරෙනවා. ඒ වෙලාවේදී තවත් පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කියනවා අර දාමඝාතකයා අටවෙනි ගෑනු කෙනාවත් මරලා දාලා තිනවා. එයාගේ බොඩි එක මේ වෙද්දී මේ ළඟින් දෙන සුපර් මාකට් එක ළඟ තිබිලා හොයාගෙන තියෙනවා කියලා. ඉතින් මේ අතරතුරේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් ආපහු බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා. 1989 ඉන්න පොලිස් නිලධාරී ලී ජෙහන් අර සුපර් මාකට් එක ළඟ මැරෙන්න ඉන්න ගෑනු කෙනාගේ ජීවිතයත් බේරගනීදි කියලා. නමුත් ඇත්තටම පොලිස් නිලධාරී ලී ජෙහන්ට ඒක කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ ගෑනු කෙනා මැරෙන්න හිටපු විදියටම මැරුණා. ඒක නිසා වර්තමානයේ ඒ ගෑනු කෙනා සම්බන්ධ තියෙන රෙකෝඩ්ස් මේ වෙද්දී වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම ඩිටෙක්ටිව් පාක් බලාගෙන හිටියේ ඒ රෙකෝඩ් එකත් වෙනස් වෙනකම්. ඔනිට පස්ස අපිට පෙන්නනවා ඩිටෙක්ටිව් චාසුයන් සහ ඩිටෙක්ටිව් පාක් ගිහින් හම්බ වෙනවා මේ දාමඝාතන රැල්ලෙන් ජීවිතේ බේරගත්ත එකම ගෑනු කෙනාගේ දුව. ඒ කියන්නේ අර ලී මින්සන් කියන කෙනාගේ දුව. ඩිටෙක්ටිව් පාක් සහ ඩිටෙක්ටිව් චාසුයන් ගිහින් ඒ කෙනාගෙන් අහන්නේ එයාගේ අම්මා ළඟ තිබුණ බඩු මේ වෙද්දී එයාගේ ළඟ තියෙනවද කියලා. ඉතින් ඒ බඩු ටිකත් පෙන්නනවා. නමුත් එතනින් කිසිම සාක්ෂියක් මේ දෙන්නට හොයාගන්න වෙන්නේ නැහැ. නමුත් ලී මින්සන් කියන මේ ගෑනු කෙනාගේ දුව කියනවා අපේ අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබුණේ එදා පොලිස් නිලධාරී ලී ජෙහන් එයාව බේරගත්ත නිසා. අපේ අම්මා නිතරම පොලිස් නිලධාරී ලී ජෙහන්ව මතක් කරලා එයාට ස්තුති කරා කියලා. ඉතින් ඒ විදිහට ප්‍රශ්න කරලා එන ගමන් ඉන්න අතරතුරේදී ඩිටෙක්ටිව් පාක් ඩිටෙක්ටිව් චාසුයන්ගෙන් අහනවා ඔයාට අතීතයේ ඉන්න කෙනෙක් එක්ක සංනිවේදනය කරන්න හැකියාවක් ලැබුණොත් එහෙම මොකක්ද කරන්නේ කියලා. මුලින්ම ඩිටෙක්ටිව් චාසුයන් මේක ගණන් ගන්නෙත් නැහැ. නමුත් ඊට පස්සේ ඩිටෙක්ටිව් චාසුයන් ඩිටෙක්ටිව් පාක්ට කියනවා මට එහෙම අතීතයේ කෙනෙක් එක්ක කතා කරන්න හැකියාවක් ලැබුණොත් එහෙම මම ගොඩක්ම ආදරය කරපු කෙනාගේ ජීවිතේ බේර ගන්නවා කියලා. ඩිටෙක්ටිව් චාසුයන් මේ වෙලාවේදී කියන්නේ පොලිස් නිලධාරී ලී ජෙහන් ගැනම තමයි. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා ඩිටෙක්ටිව් පාක් තමන්ට මතක පළවෙනි ටයිම්ලයින් එක සහ දෙවෙනි ටයිම්ලයින් එකේ දේවල් ටික වෙන වෙනම ලියා ගන්නවා. පළවෙනි ටයිම්ලයින් එක කියන්නේ අමතක කරන්න එපා. එදාර ස්ටේෂන් එකේදී ඒ ගෑනු කෙනා ඇත්තටම මැරුණා නම් සිද්ධ වුණ දේවල්. ඉතින් මේ ටයිම්ලයින්ස් දෙක ලිව්වට පස්සේ ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා මේ ඝාතකයා කවුරු වුණත් ඒ ඝාතකයා පළවෙනි ටයිම්ලයින් එකේදී සහ දෙවෙනි ටයිම්ලයින් එකේදී මරලා දාලා තියෙන කාන්තාවන් ගණන සමානයි. නමුත් වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා. මේ දෙවෙනි ටයිම්ලයින් එකේදී, ඒ කියන්නේ මේ ඝාතකයා එදාර 8 වෙනියට මරන්න හදපු ගෑනු කෙනා බේරුණ ටයිම්ලයින් එකට අනුව මේ ඝාතකයා කලින් ටයිම්ලයින් එකට වඩා බොහොම ඉක්මනින් තමයි මේ ටයිම්ලයින් එකේදී කාන්තාවන් මරලා දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ පළවෙනි ටයිම්ලයින් එකට වඩා දෙවෙනි ටයිම්ලයින් එකේ එයා ඝාතනය කරලා තියෙන ස්ථානත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා මේ ඝාතකයාට එදා ස්ටේෂන් එකේදී අර ගෑනු කෙනාව මරා ගන්න බැරි වුණ නිසා මේ ඝාතකයා ඊට පස්සේ ඉක්මන් වෙලා තියෙනවා කියලා. තවත් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි පළවෙනි ටයිම්ලයින් එකේදී මේ ඝාතකයා ගෑනු අයව මරලා දැම්මේ මිනිස්සු නැති ටිකක් හැංගුණ තැන්වල. නමුත් දෙවෙනි ටයිම්ලයින් එකේදී මේ ඝාතකයා මිනිස්සු නිතර ගැවසෙන තැන්වල තමයි කාන්තාවන් මරලා දාලා තියෙන්නේ. අන්න ඔය වෙනස්කම් තමයි මේ වෙලාවේදී ටයිම්ලයින්ස් දෙකම ලිව්වට පස්සේ ඩිටෙක්ටිව් පාක්ට තේරෙන්නේ. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා 1989 දී වෙන සිද්ධියක්. 1989 ඉන්න පොලිස් නිලධාරී ලී ජෙහන්ට මේ වෙලාවේදී ලොකු ප්‍රශ්නයක් ඇතිලා තිනවා. ඒක තමයි පොලිස් නිලධාරී ලී ජෙහන් ඝාතකයා කියලා අල්ලගත්තේ වෙනත්ම මිනිස්සෙක්. අන්න එක වැරදුන නිසා මේ වෙලාවේදී පොලිස් නිලධාරී ලී ජෙහන්ගේ හෙඩ් කියනවා තමුසේ දැම්ම
බැජ් එකයි ඔය රේඩියෝ එකයි බාර දීලා මෙතනින් අයින් වෙලා යන්න කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරී ලීජේ හැන් උත්සාහ කරනවා කවුද මේ ඩිටෙක්ටිව් පාක් කියලා හරියටම හොයාගන්න. නමුත් පොලිස් නිලධාරී ලීජේ හැන්ට 1989 දී නම් ඩිටෙක්ටිව් පාක් කියලා කිසිම කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ. ඕනිට පස්සේ අපිට පෙන්නනවා පොලිස් නිලධාරී ලීජේ හැන් යනවා එයා ආදරය කරන අර වොන් කියුන් කියන ගෑන් ළමයාව හම්බෙන්න. ඉතින් මේ වෙලාවේදී වොන් කියුන් එළියට ඇවිල්ලා ලීජේ හැන් එක්ක කතා කරනවා. මේ වෙලාවේදී මේ ගෑන් ළමයා ලීජේ හැන්ට මොකක්දෝ දෙයක් සාක්කුවෙන් ඇදලා දෙන්න හදන්නේ. නමුත් මේ ගෑන් ළමයා ඒක දෙන්නේ නැහැ. සාක්කුවෙම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ලීජේ හැන් තමන් ආදරය කරන මේ ගෑන් ළමයට, ඒ කියන්නේ වොන් කියුන් කියන ගෑන් ළමයට ගිහින් දෙනවා ටේසර් එකක්. ඒ කියන්නේ කවුරුර කෙනෙක් ඇවිල්ලා කරදර කරොත් එහෙම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකක් තියෙන්නේ අන්න ඒක. ඔනිට පස්සේ අපිට පෙන්නනවා වර්තමානයේ දවෙන සිද්ධියක්. ඩිටෙක්ටිව් චාසෝ හොන්ග් මේ වෙද්දී පුංචි නිගමනයකට ඇවිල්ලා තිනවා. ඒක තමයි මේ ඝාතකයා කවුරු වුණත් එයා මරලා දාලා තියෙන හැම කාන්තාවක්ම බස් එකක ගිහින් තිනවා. ඉතින් මේ ඝාතන සිද්ධ වුණු තැන් ටික ඩිටෙක්ටිව් චාසෝ හොන්ග් මැප් එකක මාක් කරාට පස්සේ එයාට බස් එකක රූට් එකක් ලැබිලා තිනවා. ඒ බස් එක තමයි 1989 කාලෙදී අංක 95 දරන බස් එක. ඒ විතරක් නෙමෙයි මේ ඝාතකයා 8 වෙනියට මරලා දාපු ගෑනු කෙනා. ඒ කියන්නේ අර ස්ටේෂන් එකේදී ගෑනු කෙනා මරා ගන්න බැරි වුණාට පස්සේ මරපු ගෑනු කෙනත් මේ අංක 95 දරන බස් එකේ කන්ඩක්ටර් වරියක් ඉදිරිය වැඩ කරලා තියෙනවා. ඒ ගෑනු කෙනාගේ නම තමයි මින් ජූන්. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් චාසොයන් ගෙන් අහනවා ඔය අංක 95 දරන බස් එක හියුන් පොන් කියන ස්ටේෂන් එක ළඟිනුත් යනවා නේද කියලා. ඉතින් මේ වෙලාවේදී මැප් එක බැලුවට පස්සේ ඩිටෙක්ටිව් චාසොයන් කියනවා ඔව් ඒ බස් එක ස්ටේෂන් එක ළඟිනුත් යනවා කියලා. ඒ අතරතුරදී අපිට පෙන්වන 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන් ආපහු යනවා එයා අර කාන්තාව බේරගත්ත ස්ටේෂන් එක ළඟට. එතනට ගිහින් පොලිස් නිලධාරී ලීජේ හැන් ආපහු එනවා එයා අර වැරදිලා මිනිස්සෙක්ව ඝාතකයා කියලා අල්ලගත්ත තැනට. ඉතින් මේ වෙලාවේදී පොලිස් නිලධාරී ලීජේ හැන් ආපහු කල්පනා කරලා බලනවා එයා මේ වංගුව හැරිලා ප්‍රධාන පාරට එද්දිම තමයි මේ ඝාතකයා මිස්සුනේ සහ එයා අර ඝාතකයා කියලා වැරදිලා වෙන මිනිස්සෙක්ව අල්ලගත්තේ. පොලිස් නිලධාරී ලීජේ හැන් ආපහු කල්පනා කරලා බලන්නේ මේ ඝාතකයා මෙතනින් කොහොමද මිස්සුනේ කියලා. ඒක ගැන කල්පනා කරලා බලද්දී පොලිස් නිලධාරී ලීජේ හැන්ට තේරෙනවා එයා එදා ඝාතකයා කියලා වෙනත් මිනිස්සෙක්ව අල්ල ගනිද්දී මෙතනින් බස් එකක් ගිහින් තියෙනවා කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ ඝාතකයා ඒ බස් එකට නගින්න ඇති කියලා මේ වෙලාවේදී පොලිස් නිලධාරී ලීජේ හැන්ට තේරෙනවා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්නනවා වර්තමානයේ වෙන සිද්ධියක්. ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී කියනවා මේ ඝාතකයා කවුරු වුණත් ස්ටේෂන් එකේදී අර ගෑනු කෙනාව මරා ගන්න බැරි වුණ නිසා එතනින් පස්සේ මේ ඝාතකයා බොහොම හදිස්සියෙන් තමයි අනිත් අයව මරලා දාලා තියෙන්නේ. එදා ඒ ස්ටේෂන් එකේදී මේ ඝාතකයාට මේ ගෑනු කෙනාව මරා ගන්න බැරි වුණ නිසා අනිවාර්යෙන් ඒ ඝාතකයා මෙතනින් පැනලා දුවන්න ඇති. නමුත් ඒ ඝාතකයා ස්ටේෂන් එක පැත්තට දුවන්න කිසිම විදියක් නැහැ. ඒකට හේතුව තමයි ස්ටේෂන් එකේ සේවකයෝ ඉන්න නිසා. මේ ඝාතකයා රේල් පාර දිගේ දිව්ව වෙන්නත් බෑ. ඒකට හේතුව තමයි රේල් පාර කියන්නේ බොහොම නිරාවරණය වුණ තැනක්. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් චාසුහන්ට කියන්නේ අනිවාර්යෙන් මේ ඝාතකයා එතන ඉඳන් අතුරු පාරක් දිගේ දුවගෙන යන්න ඇති කියලා. ඉතින් ඒ අතුරු පාරවල් ගැන මැප් එකේ සර්ච් කරලා බැලුවට පස්සේ මේ අයට තේරෙනවා අර අංක 95 කියන බස් එක මේ ළඟින්ම ගිහින් තියෙනවා කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් හරියටම ගෙස් කළා කියනවා මේ ඝාතකයා එදා රෙජිස්ට්‍රේෂන් එකේ ගෑනු කෙනා මරා ගන්න බැරි වුණාට පස්සේ අනිවාර්යෙන් අංක 95 බස් එකට නගින්න ඇති. මේ ඝාතකයා අංක 95 දරන බස් එකට නැග්ගට පස්සේ ඒ බස් එකේ ඉන්න අයට අනිවාර්යෙන් සැකයක් හිතෙන්න ඇති කියලා ඝාතකයාට හිතෙන්න ඇති. අන්න එතනින් පස්සේ මේ ඝාතකයා Taman පොලිසියට අහුවේ කියන බය නිසා එදා ඒ වෙලාවේදී ඒ බස් එකේ හිටපු අයව තමයි මෙතනින් පස්සේ මරාගෙන ගිහින් තියෙන්නේ කියලා. ඉතින් එක ඇහුවට පස්සේ මෙතන ඉන්න ඩිටෙක්ටිව් කිම්ට එක දෙයක් මතක් වෙනවා. ඩිටෙක්ටිව් කිම් මේ වෙලාවේදී කියනවා එදා රෙජිස්ට්‍රේෂන් එක ළඟදී ගෑනු කෙනාව බේරගත්ත පොලිස් නිලධාරියා. ඒ කියන්නේ ලීජේ හැන් ඒ දවස්වලදී කිව්වා එදා ඒ ඝාතකයා අංක 95 කියන බස් එකට නගින්න ඇති කියලා. නමුත් ඒ දවස්වලදීම ඩ්‍රයිවර්ගේ ගිහින් ප්‍රශ්න කරා. නමුත් ඒ ඩ්‍රයිවර් කිව්වේ ඒ වෙලාවේදී කිසිම කෙනෙක් බස් එකට නැග්ගේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසොයන් අහනවා ඒ ඩ්‍රයිවර් තවදුරටත් ජීවතුන් අතර ඉන්නවද කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් කිම් කියනවා ඔව් ඒ රීදුරා තවදුරටත් ජීවතුන් අතර ඉන්නවා. එයා මේ වෙද්දි ඉන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයක. මේ හා සම්බන්ධයෙන් ආපහු ප්‍රශ්න කිරීමක් සිද්ධ කරා. අවුරුදු 26ක් ගත වෙලා තිබුණත් මේ මනුස්සයා තවමත් කියන්නේ එදා බස් එකට කවුරුත් නැග්ගේ නැහැ කියලාම තමයි කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් චාසොයන් අහනවා අටවෙනියට ඝාතනය වුණ මින්ජූ කියන මේ බස් එකේ වැඩ කරපු කන්ඩක්ටර් වරිය අවසානයේ දැකපු සේවිකාව තවදුරටත් ඉන්නවද කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් සහ ඩිටෙක්ටිව් චාසොයන් යනවා ඒ සේවිකාවගෙන් ප්‍රශ්න කරන්න. ඔන්න ඒ අතරතුරදී අපිට පේනවා 1989 ඉන්න ලීජේ හැන් තමන්ගේ හෙඩ්ස්ලත් එක්ක යනවා අංක 95 බස් එක එදා ඩ්‍රයිව් කරපු ඒ ඩ්‍රයිවර්ව හම්බෙන්න. ඒ ඩ්‍රයිවර්ගේ නම තමයි ලී චුන් ගු. ඉතින් මේ වෙලාවේදී ඒ ඩ්‍රයිවර්ගෙන් ප්‍රශ්න කරද්දී කියන්නේ එදා ඒ වෙලාවේදී කිසිම කෙනෙක් බස් එකට නැග්ගේ නැහැ කියලා. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා වර්තමානයේ වෙන සිද්ධියක්. ඩිටෙක්ටිව් පාක් සහ චාසොයන් යනවා අර බස් සේවිකාව හම්බෙන්න. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියනවා සමහර විට මේ ඝාතකයා මේ වෙද්දි ජීවතුන් අතර නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඝාතකයා වෙනත් රටකට ගිහින් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ දෙකම නැත්නම් අනිවාර්යෙන් මේ ඝාතකයා මේ වෙද්දි වෙනත් වැරද්දකට සිරදඬුවම් ලබනවා වෙන්නත් පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් චාසොයන් කියන්නේ අපි මේ කරන්නේ සමහර විට නිෂ්ඵල දෙයක් කියලා.
ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඩිටෙක්ටිව් පාක් සහ චාසෝයන් යනවා මේ බස් සේවිකාව ඉන්න ගෙදරට මේ බස් සේවිකාවගේ නම තමයි සූන් ඒ කට්ටිය ගියාට පස්සේ දකින්නවා මීට අවුරුදු 26කට කලින් අර දාම ඝාතකයා කාන්තාවන් මරලා දාලා හිටපු විදියටම මේ සූන් කියන බස් සේවිකාවත් මරලා දාලා ඉන්නවා කියලා ඉතින් මේක දැක්කට පස්සේ ඩිටෙක්ටිව් පාක්ට වගේම චාසෝයන්ටත් හිතා ගන්න බෑ ඇත්තටම මෙතන මොකක්ද උනේ කියලා ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසෝයන්ගෙත් හෙඩ් ඒ කියන්නේ චීසෝ මේකට වෙනත්ම ටීම් එකක් දානවා ඒකට හේතුව තමයි මේ කේස් එක කෝල් කේස් ටීම් එකට දාලා නැහැ කියලා. ඉතින් මේ ටීම් දෙක අතරත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා. නමුත් චාසුයන් ඇවිල්ලා තමන්ගේ ටීම් එකේ අයට කියනවා අපි අපේ හෙඩ්ස්ලට ඇහුම්කම් දෙන්න ඕනේ. ඒක නිසා අපි මේ කේස් එකෙන් අයින් වෙමු කියලා. ඒ අතරතුරදී අපිට පෙන්නනවා 1989 ඉන්න පොලිස් නිලධාරී ලීජේ හැන්ට ආපහු ලොකු ප්‍රශ්නයක් වැටෙනවා. ඒක තමයි ලීජේ හැන්ගේ හෙඩ්ස්ලා අහනවා එදා අර දාම ඝාතකයා කාන්තාවක් ස්ටේෂන් එකේ මරන්න යද්දී ඔයා මොකද එතන කරේ කියලා. ඉතින් මේ වෙලාවේදී ලීජේ හැන්ට ඒකට දෙන්න උත්තරයක් නැහැ. ලීජේ හැන්ට කියන්න හැකියාවක් නැහැ රේඩියෝ එක හරහා කෙනෙක් ඊට කලින්ම එතනදී ඝාතනයක් සිද්ධ වෙන්න යනවා කියලා කිව්වා කියලා. අන්න ඒක නිසා ලීජේ හැන් නිරුත්තර වෙනවා. ලීජේ හැන් නිරුත්තර වුණ නිසා ලීජේ හැන්ගේ හෙඩ්ස්ලා හිතන්නේ අනිවාර්යෙන් ලීජේ හැන් මේ මිනිමරුවත් එක්කම එකතු වෙලා තමයි මේ වැඩ කරන්න කියලා. අන්න ඒක නිසා ලීජේ හැන්ගේ හෙඩ්ස්ලා ලීජේ හැන් මේ ඝාතනයට සැකකරුවෙක් විදිහට එයාව සිරබාරයට ගන්නවා. ඔන්නේ අතරතුරදී අපිට පෙන්නනවා වර්තමානයේ වෙන සිද්ධියක් ඩිටෙක්ටිව් පාක් 11:23 වෙනකම් බලාගෙන ඉඳලා ආපහු මේ රේඩියෝ එකෙන් ලීජේ හැන්ට කතා කරනවා. නමුත් ලීජේ හැන් මේ වෙද්දී ඉන්නේ හිරේ එතන ළඟින්ම ලීජේ හැන්ගේ රේඩියෝ එකක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් කියන දේවල් 1989 සිරබාරයට අරගෙන ඉන්න ලීජේ හැන්ට ඇහෙනවා. ඉතින් මේ වෙලාවේදී ලීජේ හැන් හයියෙම කෑ ගහලා කියනවා ඔන්න ඔය මිනිහා තමයි රේඩියෝ එක හරහා අර වෙලාවේදී ස්ටේෂන් එකේ ඝාතනයක් සිද්ධ වෙනවා කියලා කිව්වේ කියලා. නමුත් මෙතන ඉන්න පොලිස් නිලධාරියර නිින්ද ගිහින් ඉන්න නිසා ඒක ඇහෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියන්නේ අපි අතීතයේ දෙයක් වෙනස් කරපු නිසා මේ වෙද්දී කාන්තාවකට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයා 1989 ඉන්න නිසා ඔයාට තවමත් මේක නවත්තන්න චාන්ස් එකක් තියෙනවා. අපි තවමත් මේ ඝාතකයා අල්ලගෙන නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් කියන්නේ ඊළඟට මේ දාම ඝාතකයා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේදී වොන් කියුන් කියන තරුණ කාන්තාවව මරලා දානවා කියලා. ඉතින් මේක අහපු ගාම්ම ලීජේ හැන්ට හිතා ගන්නවත් බෑ. ඒකට හේතුව තමයි ලීජේ හැන් මේ වෙද්දී ආදරය කරන ගෑණු ළමයා තමයි වොන් කියුන්. ඒ විතරක් නෙමෙයි ඩිටෙක්ටිව් පාක් මේ ඝාතනය සිද්ධ වුණු දවසේ දින කිව්වේ අද දවස සහ තව ටික වෙලාවකින් මේ ඝාතනය වෙන්න නියමිතයි කියලා මේ වෙලාවේදී ලීජේ හැන්ට තේරෙනවා. නමුත් ලීජේ හැන්ට තමන් ආදරය කරන ගෑණු ළමයා බේර ගන්න යන විදියක් නැහැ. එයා මේ වෙද්දී සිරබාරයට අරගෙන තියෙන නිසා. ඉතින් මේ අතරතුරදී අපිට පෙන්නනවා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් නවවිනියට ඝාතනය වුණ මේ වොන් කියුන් කියන කාන්තාවගේ රෙකෝඩ්ස් වෙනස් වෙයිද කියලා බලාගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි ඩිටෙක්ටිව් පාක් අතීතයේ ඉන්න ලීජේ හැන්ට කතා කරලා කිව්වා ඒ ගෑන් ළමයාව බේරගන්න කියලා. නමුත් ඩිටෙක්ටිව් පාක් දන්නේ නැහැ ඒ වෙද්දී ලීජේ හැන් ඉන්නේ හිරේ කියලා. ඉතින් මේ අතරතුරේදී ඩිටෙක්ටිව් චාසෝ හැන් මේ සූ කියන බස් සේවිකාවගේ මරණ පරීක්ෂණය ඔස්සේ තවත් එක සාක්ෂියක් හොයාගෙන තිනවා. ඒ සාක්ෂිය තමයි මීට අවුරුදු 26කට කලින් අර දාම ඝාතකයා අර විදියට ගැට ගහලා තමයි ගෑනු අයව මරලා දාලා තියෙන්නේ. නමුත් මේ සූ කියන බස් සේවිකාව මරලා දැම්මට පස්සේ තමයි එහෙම ගැට ගහලා තියෙන්නේ කියලා මරණ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසෝයන් කියන්නේ අනිවාර්යෙන් මේ දාම ඝාතකයා නෙවෙයි මේ දාම ඝාතකයා අනුකරණය කරන තවත් කෙනෙක් තමයි මේ ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ කියලා. නමුත් මේක ඇහුවට පස්සේ ඩිටෙක්ටිව් පාක්ට එක ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තමයි මීට අවුරුදු 26කට කලින් මේ දාම ඝාතකයා ගෑනු අයව මරන්න පාවිච්චි කරපු ගැටය ගැන මීඩියා වලට කිව්වෙත් නැහැ මිනිස්සු දන්නෙත් නැහැ. එහෙනම් කොහොමද මේ ගැටේම වර්තමානයේදී මේ සූ කියන බස් සේවිකාව මරන්න පාවිච්චි කරේ කියලා. ඉතින් මේ වෙලාවේදී ඒකට දෙන්න උත්තරයක් ඩිටෙක්ටිව් චාසෝයන් ළඟවත් නැහැ. ඉතින් මේ අතරතුරේදී ඩිටෙක්ටිව් කිම්ට මතක් වෙනවා මේ සූ කියන බස් සේවිකාවගේ ගෙවල් අවට භාණ්ඩ ප්‍රවාහන කරන ට්‍රක් රථ කිහිපයක් ඒ වෙලාවේදී ගමන් කරලා තියෙනවා. ඒ වගේ ඩෑෂ් කැම් වල සමහර විට මේ ඝාතකයා වැදිලා ඉන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් කිම් යනවා ඒක ගැන හොයලා බලන්න. ඉතින් මේ අතරතුරේදී ඩිටෙක්ටිව් චාසෝයන් සහ ඩිටෙක්ටිව් පාක් එකතු වෙලා ආපහු මේ සූ කියන බස් සේවිකාවගේ ඝාතනයේ විමර්ශන කටයුතු ගැන කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී චාසෝයන් කියනවා සූගේ ගෙදරට බලෙන් කිසිම කෙනෙක් ඇතුළුණු බවට කිසිම සාක්ෂියක් නැහැ. අනිවාර්යෙන් එහෙම ඇතුළු වුණා නම් ඉස්සරහා දොර ළඟ පොර බැදීමක සලකුණු තියෙන්න ඕනේ. නමුත් එහෙම කිසිම සලකුණක් හොයාගෙන නැහැ කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසෝයන් කියන්නේ අනිවාර්යෙන් සූ අඳුරන කෙනෙක් තමයි එයාව ඇවිල්ලා මේ විදිහට මරලා දාලා තියෙන්නේ කියලා. ඊට අමතරව මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසෝයන් කියනවා අර අංක 95 බස් එක drive කරපු ඒ driver ගණනක් එයාට සැකයි කියලා. නමුත් ඒක කිව්වා
කිව්වට පස්සේ ඩිටෙක්ටිව් පාක් කියනවා ඒක වෙන්න විදියක් නැහැ මේ ඝාතකයා කවුද කියලා අපි දන්නේ නැති වුණාට මේ ඝාතකයා මොන වගේද කියලා ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරලා තිනවා ඒ ප්‍රොෆයිල් එකට අනුව මේ ඝාතකයා සාමාන්‍යයෙන් අවුරුදු 20ත් 25ත් අතර වෙන්න ඕනේ කියලා ඊට අමතර මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් මේ ඝාතකයා ඩ්‍රයිවර් නොවෙන්න තවත් එක ලොකු හේතුවක් කියනවා ඒක තමයි එදා අර ස්ටේෂන් එකේදී මේ දාම ඝාතකයා කාන්තාවක් මරන්න උත්සාහ කරද්දී මේ ඩ්‍රයිවර් අංක 95 කියන බස් එක ඩ්‍රයිව් කර කර තමයි ඉඳලා තියෙන්නේ අන්න ඒක නිසා කොහොමටවත් මේ දාම ඝාතකයා මේ බස් ඩ්‍රයිවර් වෙන්න බැහැ කියලා තමයි ඩිටෙක්ටිව් පාක් කියන්නේ ඔන්න අතරතුරේදී අපිට පෙන්නනවා 1989 දී වෙන සිද්ධිය දැන් ලීජේ හැන් හිරේ ඉන්න නිසා එයා ආදරය කරන ගෑන් ළමයාගේ ජීවිතේ බේරගන්න එයාට එළියට යන්න හැකියාවක් නැහැ ඒ අතරතුරේදී අපිට පෙන්නනවා මේ බොන් කියුන් කියන තරුණ කාන්තාව කාර්යාලේ වැඩ ටික ඉවර කරලා දැන් එළියට යන්න හදන්නේ දැන් කතාව අහන ඔයාලා දන්නවා ලීජේ හැන් මෙච්චර ආදරය කරන මේ තරුණ කාන්තාවගේ ජීවිතය තව ටික වෙලාවකින් අර දාමඝාතකයා ඇවිල්ලා නැති කරනවා ඉතින් මේ වෙලාවේදී ලීජේ හැන් බැරිම තැන එයාට බඩේ අමාරුවක් තියෙනවා වගේ රඟපාලා එළියේ ඉන්න පොලිස් නිලධාරියගේ අවධානය Taman පැත්තට අරගෙන ඒ පොලිස් නිලධාරිය ලීජේ හැන් ගැන බලන්න මේ හිර කාමරේ ඇතුළට එද්දී ලීජේ හැන් මේ වෙලාවේදී ඒ පොලිස් නිලධාරියට පහර දීලා එතනින් පැනලා යනවා Taman ආදරය කරන වොන් කියුන් කියන මේ තරුණ කාන්තාවගේ ජීවිතේ බේරගන්න ඔන්නම තමයි මේ සුපිරිම සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක ඉවරුනේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔළුව පුපුරලා යන තරම් ප්‍රශ්න ගොඩක් ඉතුරුලා තියෙනවා කියලා මම දන්නවා මෙතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද එළියට පැනලා යන ලීජේ හැන්ට එයා ආදරය කරන කාන්තාවගේ ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබෙයිද වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව්ස්ලාට මේ දාමඝාතකයා කවුද කියලා හොයාගන්න පුළුවන් වෙයිද ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර වගේම තවත් ගොඩක් දේවල් 4 වෙනි එපිසෝඩ් එකේදී ඔයාලට දැනගන්න පුළුවන් තවමත් අපේ ඉන්සයිට් සින මැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එක දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා එහෙනම් මේ සුපිරිම සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බෙමු we will meet again